අපෙන් අහන ප්‍රශ්නයක් තමයි අපේ සමාජයෙන් කොවිඩ් 19 රෝගෙන් එන්නේ නැත්නම් ඒ කියන්නේ අපි ආරක්ෂිතයි නේද මේ ගෝලීය තත්ත්වයේ යටදී අපි තමත් හොඳ තැනක නේද ඉන්නේ කියලා මේක වෛරස් රෝගයක් ගෝලීය වසංගතයක් මේ ලෝකේ පුරා පැතිරෙනවා චීනයේ වුහාන් ප්‍රදේශයෙන් වාර්තා වෙච්ච මේ රෝගය මුළු ලෝකේ පුරාම පැතිරෙන්න බොහොම කෙටි කාලයයි ගියේ ඒ චීනයට වඩා වේගෙන් වෙනත් රටවල් වල පැතිරුණා ඉතින් ඒ තත්ත්වය යටතේදී කුඩා දූපතක් වෙන අපේ රට කුඩා රටක් වෙන අපේ රට කිසිසේත්ම ආරක්ෂාකාරී වෙන්නේ නැහැ මේක වෛරසයක් නිසා වෛරස් රෝගයක් නිසා යම් කිසි විදියකින් මේ PCR පරීක්ෂණ වලදී වැදගත්කමක් තියෙනවා අපි මේ රෝගය අඳුනගන්නේ PCR පරීක්ෂණ වලින් ඒ PCR පරීක්ෂණ ගත්තාම සමහර වෙලාවට අපි 10 දෙනෙකුගේ කරනකොට සමහර විට 3 දෙනෙක් විතර අපි පොසිටිව් අය සමහර විට නැහැ කියලා ප්‍රතිඵල එන්න පුළුවන්. ඒ කියන්නේ අපි හඳුනා ගන්න රෝගීන්ගෙන් 10 දෙනෙක් ඉන්නවා නම් 10 දෙනෙක් හඳුනා 10 දෙනෙක්ගෙන් අපි 7 දෙනෙක් හඳුනා ගන්නවා 3 දෙනෙක් අපිට මගහැරෙන්න පුළුවන් මේ ප්‍රතිඵල වැරදියට එන නිසා. ඒ නොඑක් ඒ පරීක්ෂණයේ තියෙන ස්වභාවය. ඉතින් මේ තත්ත්වය යටතේදී අපි ඊටමත්ම ප්‍රවේශම් වෙන්න ඕන යම් කිසි දෙයකින් අපිට සමාජයට අපිට මගහැරිච්ච හෝ අඳුනා නොගත්තු කොවිඩ් 19 රෝගියෙක් යන්න පුළුවන්. ඒ වගේම තමයි යම් කිසි විශේෂ අවස්ථාවකදී රෝගය සුව වුණයි කියලා අපි හිතාගෙන ඉන්න කෙනෙක් සමහරට රෝගය සුව වී නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ සමාජයට කොවිඩ් 19 රෝගියෙක් ගියොත් ඒ රෝගියාගෙන් තවත් අයට මේ රෝගය පැතිරිලා සමාජයේම මේ රෝගය පැතිරෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ ඒ වගේ දෙයකින් පැතිරීමට තියෙන අවදානම අවම කිරීම සඳහා අවශ්‍ය සියලුම පෙරසූදානම කරන්න කියලා. ඒකට කරන්න තියෙන ඉතාමත්ම සරල දෙයයි ඉතාමත්ම වැදගත් සහ මූලිකම කාරණා කීපයක් විතරයි අපි නිතරම සිහිපත් කරන පුළුවන් තරම් තමුන්ගේ ගමන් බිමන් අවම කරන්න සීමා සහිත කරන්න ඒ වගේම සමාජයට පැමිණුණාට පස්සේ පුද්ගල දුරස්ථභාවය පිළිබඳව සැලකිලිමත් වෙන්න මීටරයක දුරස්ථභාවය තබා ගැනීමට උනන්දු වෙන්න ඒ වගේම සියලුම දෙනා නිසි පරිදි මුඛාවරණයක් පළඳින්න තමුන්ගේ නාසය සහ කට වැසෙනසේ මුඛාවරණයක් පළඳින්න ඒ වගේම නිතරම අත සබන් යොදා හෝදන්න අත සබන් සහ වතුර පාවිච්චි කරලා හෝදන්න breaking.lk